ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ 11 වෙනි රාශිය ලග්නාධිපති ශනි ග්‍රහය එහෙම නැත්නම් සිරසුරු ග්‍රහය වූ කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ ආයුබෝවන්. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ කුම්භ ලග්න හිමියන්ගේ හැසිරීම් රටාව විශේෂයෙන් මේ ඔක්තෝබර් මාසයේ කොහොම වේවිද ඔබට? යහපත් වේවිද අයහපත් වේවිද කලබල වෙන්න එපා. අපි අයහපත් දේවල් කියුණත් බය වෙන්න එපා. අනිවාර්යෙන් යහපත් කරගන්න දියත් අපි කියනවා. ඉතින් ඒක නිසා ඔන්න මුලින්ම අපි සලකලා බලමු ඔබගේ ග්‍රහ පිහිටින් එක බලද්දී ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය වක්‍රභාවයෙන් ඔබගේ ලග්නය තුළ තැන්පත් වෙලා, ඒ කියන්නේ ලග්න භාවයේ පළමු වෙන තුළ තැන්පත් වෙලා ඉතින් තමයි මේ මාසේ උදාවෙන්නේ. රාහු ඔන්න දෙවන්නේ ගමන් කරනවා. ගුරු ඔබගේ හතරවෙනි භාවයේ ඉන්නවා. කුජ ඔබගේ පස්වෙනි භාවයේ ඉන්නවා. ඔන්න අටවැන්නේ කේතු රවි බුධ සංයෝග වෙලා ඉන්නවා. සිකුරු ඔබගේ නවමනි භාවයේ ඉන්නවා. ඉතින් මේ தত্ত্বය තුළ කොහොම වේවිද? විශේෂයෙන්ම අපි රටේ ලග්නෙත් මේකනේ. ඉතින් අපි කතා කරමු කොහොම වේවිද මේ මාසේ ආර්ථික හැසිරීම් රටාව. මුලින්ම ඔන්න කුම්භ ලග්න හිමියන්ට කියන රැකී රක්ෂා ව්‍යාපාර ආදාය මාර්ග තුළ විශේෂයෙන් මේ කාල සීමාව තුළ ඔබගේ වෙළඳ ව්‍යාපාර රැකී රක්ෂා තුළ යම් තාක් දුරට සාමාන්‍යත කියන්නේ අඩු වැඩි නොවි, ඒ කියන්නේ ඒකාකාරී බවෙන් ඔය ලාභ පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරන් යන්න පුළුවන් තිබිච්ච තත්ත්වෙටම. හැබැයි මේ කාලේ අධික ලෙස වියදම් පස වැඩි වෙන කාල පරිච්ඡේදයක්. කලබලෙන් එපා මේ දේ කිව්වට. හේතුව ඔබ ඔබගේ වියදම් පාලනය කරගත යුතුම කාල පරිච්ඡේදය මාසයක් දින 45ක් කිව්වත් නිවැරදි. නොවැම්බර් මාසෙ දක්වා. මොකද ඔබගේ ලග්නාධිපති වක්‍රභාවයෙන් ගමන් කරන දින 45. ඒ නිසා ටිකක් මේ කාල සීමා තුළ වැයපස ටිකක් ප්‍රවේශම් විය යුතුම යන අවශ්‍ය වියදම්
වැඩි වශයෙන් සිදුවෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේ මේ කාලේ ටිකක් තැම්පත් ධනෙ වැය වෙන කාල පරිච්ඡේදයක්. ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් පසුතැවිල්ලෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා මේ කලබල වෙන්න මාසේ ආරම්භයේදී මනසින් ඇදවට්ටන්න කියන දේවල් නෙමෙයි. ඔබ ඒවා කලින් දැනගෙන අසුභකාරීදී ඔබ එහෙම නොවෙන්න වග බලා ගන්න. වියහෙදම් පාලනයක් ඇතුවෙන් කරන්න, යම්කිසි සැලසුමක් ඇතුව කටයුතු කරන්න පෙළඹෙනවා නම් ඒකයි විය යුත්තේ. ඉතින් මේ කාල පරිච්ඡේදය තවත් විශේෂම කාරණාවක් කියන්න ඕන. ඔබේ ලග්න ඒරාෂ්ටකයක් යනවා මේ කාලේ. ලග්න ඒරාෂ්ටකයේ මැද භාගයේ තමයි, කියන්නේ මේ මුල් වසර පහේ අවසන් මාස හය තමයි ගෙවෙන. කියන්නේ එතකොට ඉදිරියට තව වසර දෙකමාරයි. මේ මාසය වසර තුනක් වගේ තමයි ලග්න ඒරාෂ්ටකයේ තියෙන. ඉතින් මහා පරිමාණය, කියන්නේ ගොඩක් අවුරුදු 4 මාරක් විතර ගෙවලා ඉවර කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒවා හේතු කොටගෙන ටිකක් මේ කාල සීමා තුළ ඔය පසුතැවිලි වෙන හේතු කාරණා වෙන කටයුතු සිද්ධ වෙනවා. රැකී රක්ෂා තුළ එහෙමත් හදිසි තීන්දුව දෙන්න ගන්නවා. එකපාර රණ්ඩු සරුවල් වෙනවා, රැකී රක්ෂාව කරන තැන අයත් එක්ක රැකියාවෙන් ඉවත් වෙනවා. නිතර ඔබේ මතයට අනිත් අයව අනුගත කරගන්න තද්ද බල ලෙස උත්සාහ කරනවා. සමහරකට ඔබේ මතේ හරි වුණත් වැරදි වුණත් ඔබ ටිකක් ඒ ඔබේ මතේ පිළිබඳ ස්ථීර අදහසක් දරමින් ඉන්නවා. ඒක හැබැයි වැරදි කියලා දැන දැන සමහරකට දැරීමයි වැරද්ද. නැත්නම් තමන් කරන දේ තමන් යම්කිසි ස්ථාවරත්වයක් තමන් විශ්වාසයෙන් කටයුතු කිරීම කිසි වරදක් නැහැ. නමුත් වැරදි කියලා දැනුණත් වෙනවා. මොකද මේ කාලේ තව දෙයක් අනිත් අයගේ ඔය ටික ලස්සනට කතා කරන අයට වැඩි වශයෙන් ඔය මව අපාන අයට මේ කුම්භ ලග්න හිමියෝ අහු වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. මේ කාල සීමා තුළ රැවටීම් වලට ලක් වෙන ඉඩකඩ පවතිනවා. අන්න ඒක නිසා සමහරක් කාලාට මේ රැවටීම් වලට ලක් වෙද්දී ඔබට මේ ඔබට ළඟින් ඉන්න අය මේක රැවටීමක්, මේක වැරද්දක් කියලා පෙන්වුවාම ඔබ උරණ වෙන්නේ ඔවුන් එක්ක. අන්න ඔතනයි ගැටලුව තියෙන ප්‍රධාන වශයෙන්. අන්න ඒ පෙන්නද්දි ඔබ ඔවුන් එක්ක උරණ වෙලා අර රැවටෙන එක උපරිමයෙන් රැවටෙනවා. ඉතින් ඔය නොවැම්බර් 15 පස්සේ ඒ දේවල් තුළ යම්කිසි ආකාරයක ඔබ තේරුම් ගද්දී ටිකක් ප්‍රමාද වැඩි වෙලා තියෙන ඉඩ තියෙනවා. ඒක නිසා ටිකක් ප්‍රවේශම් වෙන්න මේ කාල පරිච්ඡේදය තුළ රැවටිලට ලක් වෙන්න යන්න එපා. මේ කාල පරිච්ඡේදය ටිකක් ඔබගේ බුද්ධිය සහ යම්කිසි ආකාරයකින් අර තේරුම් ගැනීමේ හැකියාව පොඩ්ඩක් අඩුයි. ගොඩාක් දුරට අර පිටර පේන දේ බලලා තේරුම් ගන්නවා. යම්කිසි ආකාරයක ඕනට වඩා මිනිසුන්ට ඇබ්බැහි වෙනවා. ඔබ වර්ණියන් උඩින් අර ඔබට චාටු බස් කියන නිකන් සුරංගනා කතා කියන අයට මේ කාලේ සීමා තුළ අහු වෙනවා. ඒක නිසා ඔය රැකී රක්ෂා තුළ විශේෂයෙන්ම සමරකට හොඳ රැකියාවක් කරයි යනවා. කවුරු හරි ඇවිල්ලා කියනවා නෑ ඕකට වඩා හොඳ එකක් තියෙනවා මෙහෙ එන්න, වා එන්න, වාට මීටරව ඉදිරියට යන්න පුළුවන්, ඔයා දක්ෂයි. අන්න ඔහොම කියනවා. ඉතින් ළඟින් ඉන්න හිතවතුන් කියන නෑ රැකියාව අයින් වෙන්න එපා, අර රැකියාව ස්ථිර නැහැ කියලා. නෑ අර මිනිස්සයා කියන දේ අහලා රැකියාව අයින් වෙනවා. අන්තිමට රැකියාවක් නෑ, අර කෙනත් හිමිට මාරු වෙලා යනවා. අන්න ඒ නිසා මේ දැන් තව දින 45 ඉන්න තියෙන්නේ. මේ දින 45 තුළ ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න වග බලා ගන්න. කුම්භ ලග්න හිමියෝ එක එක නෑ චාටු බස් වලට ඒ කතාන්තරට අහු වෙන්නේ නැතුව තමන්ගේ තීන්දුව දින ගදි බුද්ධිමත්ව සමහරක් කරලා තමන්ගේ ළඟම හිතවතුන්ට ඇහුම්කන් දෙන්න උත්සාහ කරනවා. ඇහුම්කන් දෙන්න උත්සාහ කරනවා කියන්නේ ඔවුන් කියන දේම කරන්න කියන එක නෙමෙයි. තරේ මතක තබා ගන්න ඔබ ඔවුන්ට ඇහුම්කන් දීලා යම් කිසි දෙයක් තේරුම් ගන්න. අනිත් එක තමයි ස්ථීර තීන්දුව තීරණ මේ කාලේ ගන්න යන්න එපා. පුළුවන් තරම් මේ කාල සීමා තුළ අර අවශ්‍ය කරන තීන්දුව තීරණ ටිකක් කාලේ අරන් ගන්න, හිතලා ගන්න, වග බලා ගන්න. නැත්තම් පොඩ්ඩක් මේ කාලේ හේතු වෙලා දුනවා දුක් කරජවලට වාජනය වෙන්න. ඒ වගේම යම්කිසි ආකාරයකින් තමන්ට ඇත්තටම අතිශයෙන්ම හිතවත්, තමන්ට ඇත්තටම ආදරය කරන අය ඔබෙන් ඈත් වෙන්න හේතු කාරණා දෙනවා. රැකියා ස්ථානය තුළ වුණත් එහෙමයි. ඔබට ඇත්තටම යම්කිසි ආකාර ඔබ ගැන ඔබගේ දියුණුව බලාපොරොත්තු වෙන ළඟින් වැඩ කරන අය පවා ඔබෙන් ඈත් වෙලා අර ඔබව යම්කිසි නොමග ඇරලා ඔබෙන් පළ ප්‍රයෝජන ගන්න අය මේ කාල සීමා තුළ ඔබට ලං වෙන කාලයක්. මේක ටිකක් තද බල ලෙස පවතින කාලයක් කුම්භ ලග්න මේකේ ස්ථීරව පවතින දෙයක්. ඒ නිසා කුමන හෝ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන කුම්භ ලග්න හිමියෝ මේ මාසය තුළ ඒ රැවටිලට ලක් නොවි තමන්ට වටිනාකමක් තියෙන අය අයින් නොකර ඉවත් කරගන්න නැතුව කටයුතු කරන්න. මේ කාල සීමා තුළ ටිකක් ඔබ පොඩ ආවේගශීලී, හරි කලබලයි. තමන් කිව්වොත් වෙලාව ඒ කියපු දේ විදිහට වෙන්න ඕන. නැත්තම් සමහරක් වෙලාවට ගිහින් යම්සි දෙයක් කරන්න ගියමත් ඉවසීමක් නැහැ. අන්න ඒවා හේතු කොටගෙන අන්න වැඩ යම් කිසියක බාධා වෙන්නේ, ඒවා නිසා පාඩු සිදු වෙන්නේ, ඒවා කල් යන හේතු කාරණා. මොකද හදිස්සි අනවශ්‍ය කලබලයේ හින්දා ඔබ ඉක්මන ඉක්මන කරන. විශේෂයෙන් අපි මේ එක උදාහරණයක් ගමුකෝ. ෆෝම් එකක් අරන් පුරන් පුරව යනවා. බලද්දි කලබලයට ඔබ අර හරියාකාරව නෑ, හරියට කියවන්නේ කරනවා. ඊට පස්සේ බලද්දි ඒක වැරදි. ඔන්න ආයෙ තව දවසක් ඒකට යන්න වෙනවා. අන්න ඒ වගේ දේවල්. දැන් මේ එක උදාහරණයක් කියවනේ. ඒක නිසා මේ වෙලාව ගොඩාක් දුරට කුම්භ ලග්න හිමියා ප්‍රවේශම් වෙන්න ඕන මේ අනවශ්‍ය කලබලය අඩුවෙන් කටයුතු කරන්න. හැබැයි මේ කාලය තුළ කුම්භ ලග්න හිමියාට ඔය දේපොළ ඉඩකඩම් ලාභත් වෙන කාල සීමාවක්. ඒක නිසා ඔන්න මේ කාල සීමාව තුළ ඉඩමක් කඩමක් ගන්න, වාහනයක් ගන්න, නැත්නම් ගෙයක් හදන්න බලාපොරොත්තු හිටියනම්
මෙන්න මේ කාලේ ඒකට හොඳ ආරම්භයක් ගන්නත් යහපත්. හැබැයි ඉතින් නිසි වෙලාවක් බලලා තමන්ට ගැළපෙන විදිහට ඒ දේවල් කරන්න. මොකද මේ කාල සීමාව තුළ ඒ ලාභත් වෙන කාල පරිච්ඡේදය ඔබ තියෙන ඉඩමක් විකුණන්න බලාපොරොත්තු වෙන, වාහනයක් විකුණන්න බලාපොරොත්තු වෙන, අලුත් එකක් ගන්න බලාගෙන විකුණන්න බලාපොරොත්තු වෙන මේ කාල පරිච්ඡේද විශේෂයෙන් ඔක්තෝබර් මාසේ බැඳ භාගයෙන් පස්සේ අන්න ඔබගේ ඒ ඉලක්කය සඵල කරගන්න, ඔබගේ ඉඩම කඩම හෝ වාහනය හෝ නැත්නම් වටිනාකම මොකක් හරි දෙයක් විකුණ ගන්න හැකියාව පදින. හැබැයි අන්න හදිස්සිය කියන කාරණේ එතනටත් අඩංගුයි. සමහරකට හදිස්සිය නැ කලබල වෙනවා. ඊට පස්සේ අර විකුණ ගන්න දෙන හදිස්සියට අර කුණු කොල්ලට එක දෙන්න වගේ බලගෙන එහෙම කරන්න යන්න එපා, කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන ඒ තත්ත්වයන් තුලත් මේ කාල සීමාව තුළ ඒ දේවල් තුලත් සාර්ථකත්වයක් බලාපොරොත්තු විය හැකි. ඒ තුලින් යම් කිසි ආකාරකින් ඔබට තව අලුතෙන් එකක් ගන්න බලාපොරොත්තු වෙන එකත් ඉෂ්ට සිද්ධ කරගත හැකි. නමුත් ඒ මුදල් ලැබුණ ගමන් තමන්ට ඒ තමන් බලාපොරොත්තු වෙච්ච කාරණාව ඉලක්ක කරගත්ත කාරණා මුලින් කරන්න වගේ බලගෙන, නැත්තම් මුදලක් අතර හම්බුණා අන්න ඒ මුදල් අතේ තියෙද්දි වියදම් කරනවා ආගිය අතේ. හැබැයි තමන්ගේ අරමුණ අමතකයි. ඔන්න ඔය වගේ පාඩු සිද්ධ කරගන්න ඉඩකට පවතිනවා. අර දැන් ඉඩමක් විකුණලා තව ඉඩමක් ගන්න හදනවා. හැබැයි ඉඩම ගන්න කලින් අර ටිකක් මේ වෙලාවේ මොන හරි තව දෙයක් ගන්න ඕන, පාටියක් දාන්න ඕන, යාළුවන්ට ඕන කියලා. අන්න ඒ වගේ වියදම් කරනවා. මේ කාලේ ඒවයි. අන්තිමට ඉඩමක් අලුතෙන් ඉඩමක් ගන්න කියන්නේ මුදල් මදි. ණය වෙන්න වෙනවා. අන්න ඔය වගේ තත්ත්වයන් තියෙනවා. නැත්නම් දැන් ණයක් බේරන්න බලාපොරොත්තු වෙන මේ දේවල් කරන්නේ ණය බේරන්නේ නැහැ. يعني අන්තිමට ණය බේරලා ඉවරදී අතේ තියෙන සල්ලි ඉවරයි. අනවශ්‍ය වේදනුත් ගිහිල්ලා. අන්න ඒ වගේ දේවල් වළක්වා ගන්න උත්සාහ කරන්නේ. මේ මාතක කේන්ති නැති මේ මේවා මේ හාර අවුස් අවුස් අර කරකෝ කරකෝ කියන්නේ කියලා නෑ. මේවා කියන්නේ ඔබ අතින් අවම වැරද්දක්ක නොවෙන්න වග බලා ගන්න. ඔබ ඒ වගේ වැරද්දක් කරද්දි අඩුම තරම කේන්තියෙන් හරි මේක අහපු කෙනාට අර මම කිව්වන කියලා මතක් වෙලාවත් මොන මට බැන බැන හරි කමන්නේ. ඒක නොකර ඉන්නවනේ. ඒකයි විය යුත්තේ. අන්න ඒක නිසා චුට්ටක් ප්‍රවේශම් වෙන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේ මේ කාල සීමාව තුළ ටිකක් ඔබ කරන රැකියාවට ව්‍යාපාරයට පුංචි බාධක එල්ල වෙනවා. හේතු වෙන්නේ සාමාන්‍යයෙන් ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලුකාරීතාවත් වෙනුත් අත්වන ඉඩකඩ පවතින නිසාවෙන් පොඩ්ඩක් ඔන්න මේ කාලේ ඔබ තුළ තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඔබට යම්කිසි වැඩ කටයුතු මගහැරෙනවා, අමතක වීම බහුල වෙනවා. ඒක නිසා කරන වැඩ කටයුතු, කරන්න තියෙන වැඩ කටයුතු පොතක් හරි ඩයරියක් හරි අරන් ලියන්න. අද දවස් උදේම පටන් ගත්තේ අද මොනවද මට කරන් තියෙන වැඩ, නැත්නම් රෑ නිදියන්න කලින් පහුවෙන්ද වැඩ, සැලසුමක් හදන්න. මම මාසේ සැලසුමක් ගැන මේ වීඩියෝ අවසානයේ කියනවනේ. අන්න ඒ විදිහට සැලසුමක් හදාගෙන කටයුතු කරන්න, නැත්නම් ගොඩාක් දේවල් මගහැරෙනවා. වැදගත්ම කටයුතු අතපසු වෙලා තියෙන පුළුවන්. ඒවල පාඩු සිදු වෙන ඉඩකඩ පතන එක නිසා ඔන්න වැරදෙන තැන් තියෙනවා. ඒව හදාගන්න අපිට ක්‍රම තියෙනවා. අන්න ඒ දේ තුළ හදාගන්න. ඒ වගේම වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් කිරීම තුළ ඔය මතක ශක්තිය වර්ධනය වීම මේ දේවල් සිදු වෙනවා. මොකද ඒ තත්ත්වයන් කොහෙත්ම ඔබට අයහපතක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ වගබලා ගන්න මේ කාලේ සැලසුමක් ඇතුව ඔබේ කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න. අනිත් පැත්තෙන් කතා කරමු මේ කාල පරිච්ඡේදය තුළ ඔය පෞද්ගලික කුටුම්බ ජීවිත ගැන කතා කරොත් විශේෂ වශයෙන්ම ඔබගේ දරු දරියන්ට නැත්නම් ඔබේ සහකාරයා සහකාරියගේ සෞඛ්‍ය පිරිහීම් ඇති වෙන කාල පරිච්ඡේදයක්. ඔවුන්ගේ යම් කිසි ආකාරයක අසරීපකාරී තත්ත්වයන් බහුල වෙනවා. දැන් මේ කාල සීමා තුළ ගොඩාක් දුරට ඔබට ලොකු සහයක් ඔබේ සහකාරයාගේ සහකාරියගේ ලැබුණා ආර්ථික මේ තත්ත්වයන් පවත්තා යන්න. අන්න ඒ තත්ත්වයන් තුළ ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහීමත් එක්ක අර මුළු බර ඔබට කරමතර වැටෙනවා. ඔබ මේ කාල සීමා තුළ ඒවත් ඔබේ මනසට බාධා වෙනවා. සමහරක් තැන්දී ඔබ වැඩ කරද්දී වුණත් ටිකක් ඔබට මේ කාල සීමා තුළ කේන්තියන ස්වභාවය වැඩි, ආවේගශීලීත්වය වැඩි, පෞල් ජීවිතය තුළ ගත්තත් එහෙමයි. අන්න ඒකත් ලොකු වරදක් ගැටලුවක් වෙනවා. මොකද ඒ දේ තුළ ගොඩාක් දුරට ඔබට යම්කිසි පෞල තුළ තිබෙන පිළිගැනීම, යම්කිසි ආකාරයකින් ඔබට යම්කිසි තිබෙන ගරුත්වය ඔබ විහිින් නැති කරගන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා මේ දින 45 දැන් මම මේ ඔක්තෝබර් මාසයේ පලාපල කිව්වට නොවැම්බර් 15 දක්වාම මම මේ කියන්නේ ඒ දින 45 ඔබ ඔබව පාලනය කරගත යුතුම කාල පරිච්ඡේදයන් නිසා වෙන්මයි. ඒ වගේ මේ කාල සීමා තුළ යම්කිසි ආකාරයකින් ඔබට භාර්යාව, ඔබේ සැමියා සම්බන්ධ කටයුත්තක් නිසා හදිසි ධනයක් ලැබීමේ ඉඩකඩකුත් පවතින. අර වගේම අර යම්කිසි ආකාරයෙන් භාර්යාවද සැමියාගේ අසනීපකාරීත්වය වැඩි වෙනවා. හැබැයි ඒ එයාලව හේතු කොටනේ එයාලගේ පාර්ශ්වයේ ඔබට යම්කිසි ධනයක් ලැබෙන ඉඩකඩ තියෙනවා. ඒ නිසා දැන් ඔය මේ කාලේ සෞඛ්‍ය පරිහිමේ ඉඳ යන වියදම් එහෙම ඔන්න ඒ භාර්යාවේ ස්වාමියාගේ පාර්ශ්වයෙන් ඔබට ලැබෙනවා. ඊට වඩා ටිකක් වැඩි මුදලක් ලැබෙනවා. නැත්නම් ඔබට උරුමකම් කියලා ඒ පාර්ශ්වයෙන් දායාදයක් හිමින් තිබ්බන ඔන්න මේ කාල සීමා තුළ ලැබෙනවා. ඒක නිසා ඔන්න මේ කාල සීමා තුළ ටිකක් සැමියට බිරිඳට චුට්ටක් අර අපි කියන්නේ සරල මේක මේ විහිළුවක් කියන්නේ ලොකුට හිත ගන්න එපා. අර වැඳගෙන ඉන්න තරමට යහපත් මේ කාල සීමා තුළ. මොකද ඒ தත්ත්වය තුළ ඔබට වාසියත් වෙන කාලපච වඳින්න කියලා නෙමෙයි මම කිව්වේ. අර සාමාන්‍යයෙන් අපි විහිළුවට කියන කතාව මම ඔබට කිව්වේ. ඉතින් ඒක නිසා මේ කාලේ ඒ පැත්තේ වාසනාව උදා වෙන කාලයක්. ඒ වගේම දරුවන් පොඩක් අනතුරු කරගන්න ඕන, ටිකක් අකීකරු වෙන්න.
ඔවුන් ඔබට නිකන් ඔබ කියන දේ නාහන තැනට පත් වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වෙලාවටත් ආවේගශීලීව කලබලෙන් කටයුතු කරන්න නැතුව පුඩා බුද්ධිමත්ව ඔවුන් එක්ක අර ඔවුන්ට පොඩ්ඩක් කතා බහ කරලා ඔවුන්ගේ මුකක් තියෙන ප්‍රශ්නය ගැටලුව ටිකක් අරගෙන ඔබ තේරුම් අරගෙන අන්න ඔවුන් ටිකක් ලඟ වෙලා ටිකක් ආදරය පෙන්නලා වැඩි වශයෙන් කටයුතු කරනවා නම් යහපත් මේ කාල සීමාව තුළ. මේ කාලේ තව දෙයක් තියෙනවා, මේ අර සාමාන්‍යයෙන් ප්‍රීතිය සතුට ටිකක් අඩු වෙනවනේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක. හැබැයි ඔබ ඒ දේවල් ළඟා කරගන්න එක එක දේවල් කරන ඉඳලා හිටලා ඔය පවුල ඇත්තක එකතු වෙලා විනෝදයෙන් කටයුතු කරන්නත් උත්සාහ ගන්නවා. හැබැයි ඒවට ටිකක් වැය වෙනවා. අර මේ කාලේ පොඩ්ඩක් මුදල් ලක්ෂිකනුත් තියෙන නිසා චුට්ටක් ඒ පැත්තෙන් මෙහෙම ඒ දේවල් සිදුවිය යුතුයි. නමුත් පොඩ්ඩක් බුද්ධිමත්ව වියදම් කරලා කටයුතු කරන්න. මොකද ඒ වේලාවේදී ඔබට බුද්ධියෙන් අර වියදම් කටයුතු කරන්න අපහසුයි. ඔබට ඒ වැයවීම පාලනය කර ගැනීමට අපහසු. ඒක නිසා චුට්ටක් උත්සාහ දරන්න. ඒ වගේම මේ කාලේ මේ දෙමාපියන්ගෙන් යම් කිසි ආකාරයෙන් ලැබීම් ලැබෙන කාලයක් ඔවුන් ඔබට සලකනවා වගේ ඔබත් ඔවුන්ට ටිකක් නොපිරිලා සලකන්න උත්සාහ දරනවා. ඒ වගේම මේ ගේදොර ඉඩකඩම් ඔබට මේ කාලේ විශේෂයෙන් මේ ගෙවල් හදන්න හොඳ කාලයක් කියලා කිව්වොත් නැත්නම් වාහනයක් ගන්න නම් හොඳයි කියලා. අන්න ඒකට දෙමාපියන්ගෙන් සහායක් යම් කිසි ආකාරයෙන් මූල්‍යමය වශයෙන් සහායකුත් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාලේ පොඩ්ඩක් හැබැයි වෙලාවට ආහාර පාන නම් ගැනින්නේ නැහැ. ගොඩාක් දොට ආහාර වේල් මග ඇරෙනවා. ඒවා හේතු කොටගෙන පොඩ්ඩක් ඔය ඇඟ කෙස ගැවෙන්න කෙට්ටු වෙන්න හේතු කාරණා යෙදෙනා වගේම ශරීර සෞඛ්‍යයට පිරිහීම වල ලක්ෂණ ඉදිරියට පාද නිසා චුට්ටක් ප්‍රවේසංගනේ තත්ත්වයන් තුළ ඒ වගේම ටිකක් ආඩම්බරකමත් ටිකක් තදින් තියෙනවා. තමන් වැරද්දක් පිළිගන්නක් කැමති නැහැ. ඒ වගේ නිසාම පවුලේ කුටුම්බය ඇතුලේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න ටිකක්. හැබැයි මේ ඔබව ඔබේ පවුලේ අය විශේෂයෙන් මේ සැමියා බින්ද මම මුලින්ම කිව්වේ දරුවන්ට චුට්ටක් එපා වෙන්න හේතු කාරණා දෙන ඔබගේ ඔය යම්කිසි ආවේගශීලී කටයුතු ටිකක් තමන් හරි කියන මතේ නිසි හැම වෙලෙම කටයුතු කරන්න යන දේ ඔබගේ මතයට වුන් අවනත කරගන්න උත්සාහ දරීම තුළ ගැටළු මතුවෙලා දිට කරපද නිසා චුට්ටක් ඒ පැත්තෙන් ප්‍රවේසම් වෙන්න. ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා පවත්වන ඒ කියන්නේ ප්‍රේමවන්තේ අවිවාහක අයට මේ කාල පරිච්ඡේද තුළ ආදර සම්බන්ධතා තුළ චුට්ටක් මානසික පීඩා චිත්ත පීඩා ඇති වෙන කාලයක් පොඩ ඉවසීමෙන් ඉන්න මේ කාල සීමාව තුළ ඒ දේවල් වලින් මොකද අලුතෙන් ආදර සම්බන්ධතා පටලවා ගන්නවා කියන්නේම එතන වේදනාවක්. අනිත් එක තමයි මේ අහිමි වීම ගැන හිත හිත කාලය විඩංගු කරන්න පෙළඹෙනවා. මේ කාලේ කිසි වැඩපලක් කරන්නේ නැහැ වේදනාවේ. ඒ කියන්නේ සාමාන්‍ය මානසික වේදනාවෙන් තියෙනවා මේ ආදර සම්බන්ධතා නිසා. ඒව හේතු කොටගෙන තමන්ට තියෙන රාජකාරී කටයුතු තමන්ගේ ඉදිරි ජීවිතයේ තියෙන යම්කිසි ක්‍රියාකාරකම් ඒව ඔබට මගහැරෙන ඉඩපත් නිසා පොඩ්ඩක් ඒ දේවල් ඔළුවේ තියෙන වේදනාවල් දැන එක සාමාන්‍ය මනුස්සක පොදු දෙයක්. ආදරය බිඳීම කියන්නේ ඇත්තටම වේදනාවක්. නමුත් ඒ දේ නිසා ඔබේ ජීවිතේම ඔබ විනාශ කරගන්න යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. තවත් මේ විවාහ වෙලා දරුවන් අපේක්ෂාවෙන් ඉන්න අය මේ කාලේ දරුපල පොඩ්ඩක් ප්‍රමාද වීම සිදුවෙන කාලයක්. ඒක නිසා චුට්ටක් ඒවටත් යම්කිසි ආකාරයෙන් ගැටලු ඇති වෙන ඉඩකඩ පවතිනවා. හැබැයි මේ මාසේ මැද භාගයෙන් පස්සේ ඒ දේ සඳහා යහපතකුත් නැත්තේ නැහැ. හැබැයි ඒ දේවල් තුළ අර ඔබ වෛද්‍ය උපදෙස් මත නිසි ලෙස ඒ කටයුතු කිරීම තුළ ඒ ඔබේ බලාපොරොත්තු සිද්ධ කරන්න හැකියා පවතිනවා. චුට්ටක් උත්සාහ කරන්න. දරු ගැබ්බක් තියෙන අය ගැබිනි අය දරු ගැබ චුට්ටක් ප්‍රවේශම් කරගෙන මේ කාලේ විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ ඔබට පොඩි පොඩි අනතුරු සිදුවීම් වැටීම් සිදුවීම් ඉඩකඩ තියෙන නිසා පොඩක් ප්‍රවේශයෙන් බය කරන්න නෙමෙයි කියන්නේ මේවා මානසික පීඩාව චිත්ත පීඩාවක් කරගන්න එපා. නමුත් මේ කාලේ පොඩ්ඩක් මේ දින 45 ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබ දැන් මේ කාලේ වහිනවා. ඉතින් ඔය ලිස්සන තැන්වල යන්න එපා. උස් ස්ථානවල නගින්න කරන්න යන්න එපා. පුළුවන් තරම් තැම්පත්ව මේ දවස් 45 ඉන්න උත්සාහ කරන්න. එතකොට ඒ தත්ත්වය මගහරවා ගන්න පුළුවන්. නැත්තම් මේක නොකිව්වොත් ඔබ පරිස්සම් නොවි හානියක් වුණොත් ඊට වඩා වැඩිනේ. දැන් කිව්වහම මානසික වැඩන කියලා සමහරු බයිනවා. නමුත් මානසික වැඩන නෙමෙයි කියන්නේ කල්පනාකාරී වෙන්න. එතකොට ඒ දේවල් වලක්වා ගන්න හැකියාව පවතිනවා. මේ කාලේ විශේෂයෙන්ම මේ අධ්‍යාපන සම්බන්ධයෙන් කාරණා ගත්තොත් ටිකක් හිතුවක්කාරී. අධ්‍යාපනයට තියෙන උනන්දු උත්සාහය අඩුයි. ගොඩාක් දුරට මතක ශක්තිය ඥාණය තියෙනවා. ඒ පැත්තෙන් හොඳයි. හැබැයි උත්සාහය උනන්දුව නැහැ. ගොඩාක් දුරට අනවශ්‍ය විදිහට අර අධ්‍යාපන කටයුතු සඳහා මුදල් වැය කරනවා. හැබැයි ඒවල ප්‍රතිඵල අඩුයි. ඒක පොඩක් මතක තියාගන්න. මොකද හේතුව මේ කාලේ හොඳ බුද්ධියක් තියෙන කාලයක් ඥානයක් තියෙන කාලයක් ප්‍රතිඵල උපරිමයෙන් ගන්න පුළුවන්. හැබැයි අර උත්සාහය නැතිකම ඉඳ අඩු වෙනවා. අර මතක ශක්තිය සහ ඥානය තියෙන නිසා අර පන්තිය හෝ ඉස්කෝලේ හෝ වේවා ඔබ කියන දේ අහගෙන ඉන්න තුල යම්කිසි දැනුමක් සහ මතකයක් හිටින නිසා කොහොම හරි ගිහලා විභාගයේදී යාන්තම් උඩදා ගන්න පුළුවන්. හැබැයි උත්සාහය උනන්දුවෙන් වැඩ කරා නම් ඒ தත්ත්වය ගොඩාක් ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒ නිසා මේ පාසල් යන වයස කුඹලක් නිමෙත් දරු දැරියන්ගේ දෙමාපියෝ හන් ඉන්නවනะ පොඩ්ඩක් මේ කාලේ දරුවෝ ගැන චොට්ට හොයලා බලන්න. දරුවන්ගේ පුළුවන් තරම් දිරිමත් කරන්න, ඔවුන්ට අඩත් ඒට්ටම් කරන්න, යම් කිසි ආකාරයෙන් සරපරුෂ දේවල් කරන්න යන්න එපා, සැරවැරකම් කරන්න යන්න එපා. පුළුවන් තරම් ආදරෙන් ගැදෙන්න. මොකද මේ කාලේ ඔබ සැරවැරකම් කරන්න ඔවුන් තවත් හිතුවක්කාරී වෙනවා විතරයි. ඒ නිසා ආදරයෙන්ම තමයි මේ වෙලාවේ ඔවුන්ට
යම් කිසි ආකාරයකින් සලකන්න ඕනේ. ශරීර සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාලේ ඔය පාද ආශ්‍රිත ආබාධත්වයන් උත්සන්න වෙන්න, නැත්නම් පාද අස්ථි බිඳීම ඇති අනතුරුකාරී දේවල් තියෙන තුවාල සිදුවෙන්න ටිකක් ඉඩකඩ වැඩි. වගේම සමේ රෝගී තත්ත්වයන් නැති වෙන ඔය දද කෘෂ්ඨ යම් කිසි ආසාත්මිකතාවයන් මතු වෙනත් ප්‍රබල ඉඩකඩක් තියෙනවා මේ කාල පරිච්ඡේදේ. අනිත් පැත්තෙන් ටිකක් ඔබට අනතුරු වෙනව වගේම තවත් පැත්තෙන් ඔන්න රුධිරේ සීනි ප්‍රමාණය ඉහළ යන්න, දියවැඩිය තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාත් ඇති වෙනවා. ඒක නිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් විධිමත්ව සැලකිලිමත් කටයුතු කරන්න උත්සාහ කරන්න. මේවා කියන්නේ බය කරන්න මේ ආය කියනවා. මේවා කියන්නේ කලින් ඒවා වළක්වාගෙන. මොකද පොඩ්ඩක් මේ වෙලාවේ එහෙම අසනීප වෙනවනම් කල්පනාකාරී වෙන පාදයාසිතව යම් කිසි මොන හරි තත්ත්වයක් තියෙනවා, විශේෂයෙන්ම ආතරටිස් තත්ත්වයන්, ඔස්ටෝපොරොසිස් තත්ත්වයන් නැති වෙන්න ඉඩකඩ තියෙන. එහෙනම් ඒවට වෛද්‍ය උපදෙස් පතලා මූලික අවදි මේ කාලේ අඳුනා ගන්න. එතකොට ඒවා ඉක්මනින් නැති කරගන්න පුළුවන්. අන්න ඒක නිසා පොඩ්ඩක් තමාගේ සෞඛ්‍ය ගැන, මොකද තමන් හැම දේ තුළම තමන් අනිත් අයට ආදරේ නැ. එහෙනම් තමන් තමන්ට ආදරෙත් වෙනවා. මොකද අනිත් අය තමා තුළ යැපෙන අයගේ යම් කිසි රැකවරණයක් තියෙන ඔබ තුළ. එහෙනම් ඔබ ශරීර සෞඛ්‍යම් පිරුණොත් ඒ සම්පූර්ණ රැකවරණය අහිමි වෙනවා ඔවුන්ට. එහෙනම් ඔවුන් ගැන හිතලා තමන් ගැන හිතලා කටයුතු කරන්න. ඔවුන් ගැන ඔවුන් වෙනුවෙන් තමන් ගැන හිතන්න. අන්න ඒ තුළ මොකද කුඹලග්නිම කියන්නේ හරි පරාර්ථකාමී කෙනෙක්නේ. තමන්ගේ දෙයට වඩා තමන් ළඟින් ඉන්න, තමන්ගේ ආදරණීය අයට කරන්න බලාපොරොත්තු වෙනවා. අර සමහරට මං කිව්වර සරපරුෂභාවය ඔවුන් යම් තාක් දුරට තමන්ගේ මතයට අවනත කරගන්න උත්සාහ කිරීමත් ඒ ආදරේම ප්‍රතිඵලයක් තමයි. නමුත් ඔබ අර අනිත් අය ගැන හිතනවා නම් ඒ දේ තුළ ඔබ ගැන ටිකක් හිතන්න. එතකොට ඔබට මේ ශරීර සෞඛ්‍ය පිරිහීම නැති වෙනවා. මොකද වියදම් වෙනවා, සල්ලි නාස්ති වෙනවා. මේ වෙලාව වියදම් කරන්න හොඳ නෑ. බොහොම අමාරුයි මේ ගැට ගහගෙන යන්නේ. මේවා ගැන හිතන්න ගියොත් තවත් හානි වෙන්න ඉඩකඩ පවතිනවා. එතකොට සල්ලි නැති වෙයි කියලා බයට හිතනවා. හැබැයි ඒකෙන් වෙන්නේ මේ සුළුවෙන් පොඩි වියදමක් දාලා හොඳ කරන් තියෙන ලෙඩේ ලොකු වියදමක් දරන්න සිද්ධ වෙන තැනටපත් වෙනවා. අන්න ඒක නිසා චුට්ටක් මේ බය කරන්න මේක නාය කියනවා. ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ මේ ඔබ ඔය ආහාර පාන ගද්දිත් ටිකක් සැලකිලිමත් වෙන්න. මේ කාලේ ආහාර විසවීම, ශරීරයේ උෂ්ණභාවයන් ඇති ආහාර ගන්නලා උෂ්ණ නිසා උෂ්ණ රෝගී තත්ත්වයන් නැති වෙන්නත් ඉඩකඩ පවතින. ඇති ඔය තත්ත්වයන් තමයි මේ මාසේ පුරාවටම කුඹ ලග්නෙහිම යන තියෙන්නේ. අසුභකාර දේවල් වැඩිපුර කියවුණා. හැබැයි ඒවා කියන්නේ ඔබට මුලින් ඒව අහලා මේ වීඩියෝ අවසන්ගෙන පිළියම් පිළිවෙත් තමන්ට හැකි පමණින් කරලා ඒ දේවල් වෙනස් කරන්න. මොකද මේ වෙලාවේ කුඹ ලග්නෙට වැදගත්ම දේ මානසික සුවය, මානසික ඒකාග්‍රතාවය. ඒක ඇති කරගන්න මේ කියන පිළියම් පිළිවෙත් ගොඩාක් ඉවහලන. එහෙම වුණොත් ඔය ඇති වෙන ප්‍රශ්න 100%ක් වළක්වා ගන්න. කවුරු අසුබයි කිව්වත් ඔබට සුබ කරගන්න ඔබේ හිතට ඔබේ මනසට හැකියාවක් තියෙනවා. ඒකට තමයි මම මේ සහාය දක්වන්නේ. ඒක නිසා කලබල විය යුතු නැහැ. සමහරකට උපන් කේන් සටහන් තුළ පිහිටීම් එක්ක මම මේ කියන අසුබ දේවල් නැති වෙන්නත් පුළුවන්. ඔබට සුබ වෙන්නත් පුළුවන්. හැබැයි මීට වඩා අසුබ වෙන්නත් පුළුවන්. කොහොම තත්ත්වයන් තිබ්බත් මේ පිළියම් කිරීම තුළ ඔබට ඒ දේවල් වළක්වා ගන්න හැකියාව පාතන නිසා මේ කාලේ පොඩක් දහමට ලැබිය කටයුතු කරන්න ඔබ. ඒක ඉතාමත් වැදගත්. මොකද මේ හැම දේ තුළම ඔබට මනසට ධනාත්මක භාවයක් ආරෝපණය වුණොත් මේ කියන ඍණාත්මක දේවල් සියල්ල පරදා ස්ථීර වශයෙන් මොන්න කුඹ ලග්නෙහිමියන්ට මේ ඔක්තෝබර් මාසයේ ඔබගේ ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගෙන සුභම සුභ මාසයක් කරගන්නත් පුළුවන්. අර මං කියපු අසුභකාරී දේවල් සියල්ල බොරු කරලා ඔබ සුභම සුභ මාසයක් තුළ සතුටින් කල් ගෙවන මාසයක් කරගන්නත් ඔබට හැකියාව දෙනවා. බය නැතුව යන් ඉදිරියට ඔබට දිනන්න පුළුවන්. ඉතින් අපි යොමු වෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද, ඒ දේ ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා. ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න පුරුද්දක් කරන්න. මේකයි හැමදාම කියන්නේ. හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම, ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඉයර්ෆෝන් එකක් අරගෙන මේ YouTube එකේ හරි කමන්නේ මේ සූ ටීවී වල තියෙන ඉතාලි වල උච්චාරණ සහිත ඔය පිරිත් දේශන ඒක ශ්‍රවණය කරන්න S2 වහගෙන ශ්‍රවණය කරන. ඊට පස්සේ රාත්‍රියේ නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා. රාත්‍රියේ නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුල ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෙවුණට නෑ, මේ දේ තුල ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කියුවේ නැති නිසා. මේ දේ තුල ඔබේ මනස තුල තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුල ඔබ කරන දේ තුල ඔබ ගන්න තීන්දුව තුන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න බැරි ජයග්‍රහණක් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුළ වටිනාකම අතරින් පතර කරපු අය නෙමෙයි නිතර කරන අය. එන ඒක නිසා ඒක ඉතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනගෙන ඉන්න ඕනේ. අර මං කිව්වාගේ මේ සූටි වලට යන YouTube එකේ තියෙනවා ඒක.
ඒක ඔබ ශ්‍රවණය කරන සජ්ජානය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයත් එක්කම අභිසංවිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්කාසු කරගන්න පුළුවන් නම්, විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න, එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසංවිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණීයතයි. නිතර නිවසේ ඇහෙන්න සලස්සන්ද, ව්‍යාපාර ස්ථානයේ ඇහෙන්න සලස්සන්ද ඔය පිරිත් ඒකට එකතු කරගන්න. අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය, ඔය ගෙදරට හදි හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රංස කියනවනේ, ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු, මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුළේ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුළ සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිතුර තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන්නේ. ඒ නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමු වුණාට කමන්නේ, ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන ඒකට මේ පිරිට් ටික එකතු කරගෙන බලන්න, ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන, ෆෝනෙන් හරි දාලා තියෙන, ඒ දේ තුළ අර ඔබේ ඕරායකට, ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට, මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් කියනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන් පත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සති අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන්, කතරගම දෙවියන්ට පූජාම විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා, එද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්, මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවනම් කුජ මහ දසාව ගෙවන අය ඉන්නවනම් අනිත් දසාව ගෙවන අයත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුර දසාල ඒ රාෂ්ට්‍ර ගෙවන අය ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්නේ ඒ දේවල් තුළ තියෙන යම් කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න, අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසාවෙන්ම ඒ දේ කරන්න, ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාවල් දෙලා පින් දෙන්න, යහපත් පුණ්‍ය කර්ම කටයුතු ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න, ඒ දේ තුළ කතරදෙමියන්ගේ පිහිටය තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනියන් කරොත් දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසරණ ආදී සමහරට දෙවෙනිදා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ, ඔබට හැකි අඟහරුවා දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අන්න ඒ දේවල් තුළ නුවාන කරලා ඒ දේවල් තුළ මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයාගේ. ඒක ඉතා වැදගත් කාරණාවක්. ඉතින් ඔය දේවල් තුළ ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුපුරුදු පරිදි රමාවක පොයේ දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ, කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත්හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආය කියන රත්හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල ඔය කියන ඖෂධ, කනේරු මල් පුළුවන් නම් විහිලා ගත්ත දේවල් අරගෙන පුළුවන් හොඳයි, අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් ඉදිරියට ඒ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව, තඹු, වතුර, පැන් යොදා ගන්න. ඒ දේ තුළ ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන්වරක් පෙරාගත්ත, පිරිසුදු දිගටින් තුන්වරක් පෙරාගත්ත පැන් ටිකුත් අරන් ගිහිල්ලා අර සුපුරුදු පද්ද බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු රෙදි කඩක් බෝධියේ ඉදිරියේ එළලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබ ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගෙම අතේදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කරණීයමෙති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලයේ බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සාමාන්‍ය කෝප් එකකට ඇති වෙන ප්‍රමාණයේ පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවණය කරන්න. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත්ත ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපායට දෙන්න.
ඒ වගේ මූුණ චුට්ටක් ඇස්සෙම් පොඩ හෝදගන්න විශේෂ ගමනක් ඇද ඒ දේ සඳහක යොදාගන්න ම එක වැඩිය දීර්ක විස්තර කරන්න ගෙන හේතුව මෝක හැම මාසම කියනවා එම පැදිතන කියන රමකිවවාගේ මගේ ෆස්බුකට මසජක්කන්න දාන්න නැතම් පෞගිය මාස විඩියෝ වහන් ඒක පැහැදිලියීමම කියරතිනවා ඒ බෝධි පුජාව දීර්ග වශෙන් කරන ආකාරය ඇති ඒදේ අනිවාර්යෙන්ම කරන්න වග බලාගන්න හිටවස්සේ බෝධි පුජාවසන් වෙලා ඒකන්නේ බෝධිය දෝවනය කරට පස ටික වෙලාවක් කරන්න ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානද දෙවියන්ට පින්දීලා ඔබ ඔබගේ කටතු කරන්න මේක හැකි අය තමන්ට හැකි දවසලක එක මාසරක දසක් කර ප්‍රමාණවත් පුළුවන් අය තවතවත් යහපත වෙන්න හැකි හැම දෙනවම ඒදේ සිදු කරන්න ඒදේ තුළ ඔබට යහපත ලංකා කරගන්න හැකියාව පවතිනවා. ඒවගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රපකිද ක්‍රමයක් කියන උදෑසනවාදිලා සූරය උදාවෙන වෙලා හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටක ඉන්න පුළුවන් ලංකාවන්න පුළුව ඔබ Googleලට ගිල්ලා සන්රයිස් කර ටයිප් කල ඔබ ඉන්න රට නගරය දිනේ එක නොක්තොම්බර් පලවෙදන දිනය ටයිප් කරොත් ඒ දිනයට සූර උදාවෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයාගන්න පුළුවන් සමට මේ පලවෙන්ද කරන්න බැරුගගේ මේ වැඩ සරහ ප්‍රමාදලයිට පය ඒ පටන්ග හපුදස පහුවෙන්ද හරික දවස පටන්ග ඊළඟ මස පලද කරයන් මොකක්ද කරන්න ඕනි අ සූර උදාවන වෙලා හොයාගත්තා ඊට පෑටතර කලින් නැගිට්ට ඉස්සල්ලාම හොඳර පිරිසිදුනා ඇඟ පතහොද නාලා අරසනීපතින පිනස් රෝගින් හෙම ඒ පුළුව තමන්ට හැකිවමින් පිරිසිදුනා ඉටස් තමන්ගේ ආගම දහමට වතාවත්තික කරලා පහන්තලටික් කරලා ඊට පස්සේ කිරිපතක් සකස් කරගන්න ඕන රතු පාට හලේ රතු හාලකින් කලු හිනට වෙන්න පුළුවන් රතු කැකුලෙන පිලා ඕනෑම රතු පාට හාලකින් මේ පර කිරිප සකස් කරන එක ඔබ කරන්න මොනකල නීතියන්න ගෙදර වෙන කෙනෙක්ලා හරි කරගන පිට ඉන්නට එක් කරන්න පසුන කමන්න හිතන් දෙප ඊට පස්සේ සකස් කරනේ කිරිපත මේ වෙලාබ මී පැනි ටිකක් මික්ෂ කරලා පොඩ්ඩක් ආහරයට අරගෙන ඔබ කොලයක් කරම් පෑනයක් කරන ඉදගන්ද මේ මාසේ ඔබ කරන වියදන් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තිමේන්තුවක් ඇස්තමේන්තුවක් සකස් කරන ඇස්තමේන්තුවක් කියන්නේ මේ ඔබට එකෙන ආවට කියන්නේ ඔබට යම්කිසි අත්දැකි මත්තියන පහුගේ මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කර මේකම පොට විස්තරාත්ම කියන් මේ වැඩසට අලුතෙන් මහන ඉන්න ඒකොල දැනගත යුතුමනි එන මොනල් ලියන්න ආහාර පාන්සදාම පමණයි ගමනාගමනට එතකොට අපිට යම්කිසිකට අවෂද වෛද්‍ය උපදෙස් ප්‍රතිකාරවලට අවශ්‍යයි අධ්‍යාපන කටයුතු ඒ හැම දේම ලියන් ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකාරිකමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන් ලියලා මේක එකතු කරන්න මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසය සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල ඉපේ යුතුයි කියන එක ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන ඔබ හැම වෙලෙම ඒ වියදම් කරද්දී ඒ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභවා නොයන් වග බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසි ආකාර ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම් පිළිවෙතද යන්නේ මම මේ ඔබට මේ යම් කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුල දෙයක් කරගන්නට ඒ කිව්වේ. අපේ පිළියම් පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බල සූර්ය උදාවේ නැගෙනහිර දිසාවෙන් සමහරුට මේ ඉන්න තැන්වල හිටිය සූර්ය උදාව පේන්නේ කමක් නැහැ නැගෙනහිර දිසාවට යම් කිසි ආකාරයෙන් ඒ දිසාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කර තියෙන ඕම් සූර්යා නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ මේ ලෝකයේ යම් කිසි ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒක ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුමක් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම්කිසි ආකාරයකින් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදු වෙන්නේ ඔබට ඔබ කරන රැකියාව, ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැහැ ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ප්‍රාර්ථනා කරන මට පමණක්ම මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවිය ඉඳන් විශාල ජීවිය දක්වා එතකොට අහිංසක සතාගේ ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් Tamanට ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා.
සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා. ගොඩාක් ඉන්න මේක කාලය ඇත්ති මෙටසට නාහනාපුය අද නම් ඔබ මෙටසට අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ. ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතාගන්න බැරි සාර්ථකත්වයක් ඉතා වටිනා හැරවුණු ලක්ෂයක් ඇති වෙනවා වෙනවාමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත්. දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් يعني බඩගින්න ඉන්න කෙනෙකුට, එහෙම කෙනෙක් හොයාගන්න බැන්නම් අහිංසක බඩගින්න ඉන්න සත්වෙකුට, අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ. ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි, උදේසන 10ට විතර කන එක නවත්තනවා, හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි එදාට තියෙන්නේ, පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න ඉවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි, අපි නිකන් දාන අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ. ඒක ඊටමත් වටින. හැබැයි මේක ඊටත් වඩා වටින හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා, අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්න. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙක්ගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඊටමත්ම ප්‍රබල සහ ඊටමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යයෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතේ ප්‍රබලත්වයක්, ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත් වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණායක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අතට යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් අත් වේවි, අපල උපද්‍රව දුරු වේවි, 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ, දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ මේ කරා යද්දී කාලය ගත වෙදි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟා වෙදි. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්තා වට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා, මං දැක්ක මට මැසේජ් කරනවා, මේ දේ තුළ මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ, ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න. මට හරි සතුටුයි. මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතය දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි වියුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න. කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුන්දට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුව දවස්වල. ඒ වගේම බදාද දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගි වෙන්න හැකි නම් සහභාගි වෙන්න. සිකුරාද දවස්වලට දිවසප්සද වන්දනාව, දිව හර්දේ වන්දනාව කරන්න. හැම වෙලේම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දැනගින්. ඔබට ප්‍රශ්නයක්, කරදරයක්, සතුටක්, කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලේම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි. ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිටකම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණය කරන කෙටි යාඥාවන්. අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න. ඒ වගේම මේ සෙනසුරු මදසා, සෙනසුරු අතුරු දසා ගෙවන අය, නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය, මහා සන්තියාගෝ මුනුතුමාට, ඒ වගේම ශුද්ධ දුෂේ ජුසේ මුනුතුමාට බාරහර වෙන්න ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න. ඔබට ඒ දේවල් වලින් ගැලවෙන්න, ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා. රාගාසුර නිරෝධ මගේ Facebook Twitter message එකෙන් දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන, ගිය මාසේ කරි වැඩසටහනක් අහලා පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.